දින කිහිපයකට පසු කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා. එය අනුව ගත වූ දිනේ කොළඹ මහනගර සභා සීමාවෙන් ආසාදිතයන් 220 දෙනෙකු වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ආසාදිතයන් 136ක වැඩි වීමක්. ආසාදිතයන් 704 දෙනෙක් අද සුවය ලැබුව අතර එය අනුව සුවය ලැබූ සංඛ්‍යාව 33925ක් දක්වා හෙළ ගියා. COVID-19 ආසාදිතයන් 549 දෙනෙකු ඊයේ වාර්තා වූ අතරින් 237 දෙනෙක් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි. එම ආසාදිතයන් අතරින්ද 220ක්ම වාර්තා වී තිබුණේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඊට පෙර දින දෙකේදී කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වූ ආසාදිතයන් සටහන් වූයේ 84ක් සහ 36ක් ලෙසයි. කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වූ ආසාදිතයන් 220 දෙනා අතරින් 121 දෙනෙකුම දෙමළගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊට අමතරව කිරුළුපනෙන් 23ක් සහ වැල්ලවතෙන් 18ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 124 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ මහර ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 35ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 44ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 39ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 20 බැගින් වාර්තා වී තිබුණා. මෙතර COVID-19 වෛරසය ආසාදරයෙන් සිදු වූ තවත් මරණ තුනක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත්වුනේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 96 වැරදි පුද්ගලෙක්, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 වැරදි පුද්ගලෙක් සහ දකුණු කළුතර පදිංචි 57 වැරදි කාන්තාවක්. මෙතර බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන 10000 ඉක්මවා තිබෙනවා. මෙතර නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 28 දෙනෙකු ගෙවුණු පැය 24ක කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.